විජේ කුමාරයා ලංකාවට එනකොට උවේනි කපු කටමින් හිටියයි කියලා අපි කියනවා. ලෝකේ පැරණිම රෝහලේ නටබුන් හම්බ වෙලා තින්නේ අනුරාධපුරයේ මිහින්තලාවේ. ඒ පැරණිම රෝහලේ නටබුන් අතර ශල්‍ය වෛද්‍යවරු පාවිච්චි කරන කතුරුකුත් හම්බෙනවා. ඒ කතුරු යට ඇඳ කොටයි උඩ ඇඳ දිගයි. අදත් නූතන ශල්‍ය වෛද්‍යවරයා පාවිච්චි කරන ශරීර අභ්‍යන්තරයේ ඡේදනය කරන්න පාවිච්චි කරන කතුරු ඒ විදිය කතුරක්. මෙවැනි තව මට මෙහෙම කියන්න කිව්වොත් ගොඩක් දේවල් කියන්න පුළුවන්. එප්පාවල පොස්පේට් නිධිය හොයාගන්නේ 970 ගණන්වල. නමුත් ධාතුසේන රජුරෝ ඊට විශාල කාලයකට කලින් යෝධයල හැදුවේ එප්පාවල පොස්පේට් නිධිය තියෙන කොළඹ සිපගෙන ඒ වතුර ගලාගෙන යන විදියට. අදත් කලා වැව ගත්තොත් ඔය හැම වැවකම පොස්පේට් ඕනතරම් තැම්පත් වෙලා තිබෙනවා. යෝධයලෙන් ගලා ගිය වතුර ටික කුඹුරට ගියේ වතුර විතරක් අරගෙන නෙවෙයි ඒ පසේ තිබිච්ච පොස්පේට් සාරයත් පුරාගෙන. ධාතුසේන රජුරෝ පොස්පේට් කියලා දෙයක් දැනගෙන නොහිටියට ඒ පසේ තිබිච්ච කෘෂිකර්මාන්තයට අදාළ සුවිශේෂත්වය හඳුනගෙන ඉන්න ඇති. ඒ නිසා තමයි හැතැම්මට අඟල කියන දියුණු වාරි තාක්ෂණය යටතේ ඒ යෝධයල එදා හැදුවේ. ඒ අපේ අතීත මුතුන් මිත්තන් මේ විදිහේ හපංක කර තිබුණත් අපේ අවාසනාවකට 977න් පස්සේ මේ රටේ දේශීය කර්මාන්ත කරුවාව දුර්වල කෙරෙන, ඒ වගේම විදේශික නිෂ්පාදනවලට මේ රටේ වෙළඳපොළ විවෘත කෙරෙන ප්‍රතිපත්තිය අවතීර්ණ වුණා. ඒ මගින් කර්මාන්ත කරුවා වෙනුවට වෙළඳාම කරන්න නිර්මාණය වුණා. අද ගත්තොත් අද අමාත්‍ය මණ්ඩලයේදී මම යෝජනා කළේ රටට පිටරටින් පොල් තෙල් ගේනවා වෙනුවට කොප්පරා පිටරටින් ගෙනල්ලා මේ රටේ පොල් තෙල් නිපදවන අගයේ කුතු කිරීමේ කාර්ය මේ රටේ දේශීය කර්මාන්ත කරුවන්ට හදලා දෙන්නේ. විශාල ප්‍රමාණයක් අපි වාර්ෂිකව පොල් තෙල් ගෙනීම පිටරටින් ගෙනීම සඳහා වියදම් කරන රටක් බවට පත් වෙලා තිබෙනවා. අපේ පොල් ගසේ නියමිත පළදාව ලබා නොගෙන අද ක්‍රමානුකූලව අතිගරු ජනාධිපතිතුමන් ඒ වගේම ගරු අග්‍රාමාත්‍යතුමන් ඇතුළු අපේ රජය මේ රටේ දේශීය කර්මාන්ත කරුවාට අවශ්‍ය කරන හිතකර ප්‍රතිපත්ති මත පදනම්ව ඉදිරියට ගමන් කරමින් තිබෙනවා. මම හිතන්නේ මම මේ විෂය භාර අමාත්‍යවරයා බවට පත් වුණාට පස්සේ කර්මාන්ත ප්‍රවර්ධනය වෙනුවෙන් ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යසාධන බලකායක් පිහිටෙව්වා. ඒකට මේ හැම කර්මාන්ත ශේෂ්ත්‍රයකම සංගම් වලට සහභාගී වෙන්න අවස්ථාව දුන්නා, ඔවුන්ගේ ගැටළු ඉදිරිපත් කරන්න අවස්ථාව දුන්නා. ඒ වගේම මේ වායිදී අපි තීරණ ගත්තා. ඒ තීරණ වලින් සැලකුවු ප්‍රමාණයක් අද වෙනකොට ක්‍රියාත්මක තත්ත්වයට පත් වෙලා තිබෙනවා. තායි සුමේධ ආයතනයේ අධිපතිතුමන් කතාවේදී කිව්වා తాවකාලිකව අවසර දෙන්න කියලා හඳුන් කූර සඳහා අවශ්‍ය කරන උණබට කූර වෙනත් රටවල් වලින් ගෙනෙන්න. දැනටමත් ඒ අවසරය අපි දීලා තින්නේ. මම හිතන්නේ දැන් ඒක චක්‍රලේඛනයකින්ම නිකුත් වෙලා තියෙන්නේ. මාස 3ක කාලයක් සඳහා හැබැයි විශේෂ බද්දක් එකට අය වෙනවා. ඒක දිවි ගන්නවන්න නෙවෙයි කරන්නේ, පුළුවන් තරම් දේශීය වශයෙන් ඒ කූර නිපදවීම සඳහා පොළඹවන්න. breaking.lk